ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා. 2019 සැප්තැම්බර් මස 17 වෙනිදා සිට සැප්තැම්බර් මස 29 වෙනිදා දක්වා ධනු ලග්නයෙන් උපත ලබන දරුවන්ට ශ්‍රී නාත යෝගය සමග තවත් බලගත් යෝග පුකුරක්ම උදා වීමට නියමිතයි. මේ පිළිබඳව තමයි අද අප වීඩියෝ තුනින් කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඊට කලින් මතක් කරන්න ඕන අපගේ YouTube චැනලය තවමත් subscribe කරලා නැත්නම් දැන්ම අපගේ YouTube චැනලය subscribe කරන්න. අප දාන ලග්න පලාපල එසනින් ඔබේ ළඟටම ගෙන්වා ගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න. ජ්‍යොතිෂයේ පෙන්වා දී ඇති රාජ යෝග අතර ශ්‍රී නාත යෝගයට හිමිවන්නේ අද්විතීය ස්ථානයක්. මන්ද මෙම යෝගය නිර්මාණය වන්නේ වසරකට එක් වතාවක් පමණයි. එබැවින් මෙය දුර්ලභ ගණයේ යෝගයක් විදිහටයි සඳහන් කරන්න පුළුවන්. හත් වැන්නාධිපති ග්‍රහයා දස වැන්නේ උච්චව සිටියදී නැම වැන්නාධිපතියා සමග යෝග වීමෙන් මෙම බලගතු ශ්‍රී නාත යෝගය නිර්මාණය වීමක් සිදුවෙනවා. ඉහතකින් න්‍යායට අනුව මෙම යෝගය යෙදුණුවේ ලග්න 12ම ගත් කල ධනු ලග්නයට පමණක් වීම විශේෂත්වයක්. ධනු ලග්නයෙන් උපත ලැබුවන්ගේ හත් වැන්න වන්නේ මිතුරු ලග්නයයි. දස වැන්න කන්‍යාවයි. වෙනත් කිසිම ලග්නයකදී හත් වැන්නාධිපතියා දස වැන්නේ උච්ච වන්නේ නැත. හත් වැන්න බුද ග්‍රහයාට අයත් මිතුනේ වන අතර දස වැන්න වූ කන්‍යාවේදී එම බුද උච්චත්වයට පත්වීමක් සිදුවෙනවා. නම වැන්නාධිපති රවි ගහයා කන්‍යාවට පැමිණ බුද සමග යම්ම පත්‍රෙහි දිස්වනු ඇත. මෙම වසරේ සැප්තැම්බර් මස 17 වෙනිදා පස්වරු 1:02 සිට සැප්තැම්බර් මස 29 වන දින අපරභාග 12:56 දක්වා කාලය තුළ ධනු ලග්නයෙන් උපත ලබන දරු දැරියන්ගේ කේන්ද්‍ර සටහන්වල මෙම යෝගයේ දක්නට ලැබේවි. බලගතු ශ්‍රී නාත යෝගයෙන් උපත ලබන ජම්මින් ඉතා වාසනාවන්තයෝ කිව්වොත් නිවරදී. ඊට ප්‍රධානතම හේතු වන්නේ මෙම ශ්‍රී නාත යෝගය නිර්මාණය වන විටදී තවත් යෝග පොකුරක්ම ඒ සමග සෑදී එකට බැඳී පවතීමයි. බුද ආදිත්‍ය භද්‍ර ධර්ම කරණාධිපති යන බලගතු යෝග තුනද එහි නිර්මාණය වනුයේ ජම්මියා රාජ යෝග බලයෙන් ආඩ්‍ය කරමින් වීම විශේෂත්වයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මෙම ශ්‍රී නාත යෝගය යෝගධාරීන්ට රජයේ උසස් නිලතල හිමිවන අතර මැති ඇමති නායක නායිකාවන් මෙන්ම සමාජයේ ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීමට අවස්ථාව උදාවනු නියතයි. කීර්ති ප්‍රශංසා ලබමින් පිළිගැනීමක් ඇතිව සැපසේ කල්ගෙවීමට හැකිවන අතර දක්ෂ හා චතුර කතිකත්වයක්ද මොවුන්ට උපතින්ම හිමිවෙනවා. ශ්‍රී නාත යෝගධාරීන්ගේ කතා විලාසයට සැවම වශීවන අතර දේශපාලනයට මෙය කදිම අවියක් විදියට පෙන්වා දෙන්න පුළුවන්. රවිගේ දිග් බලය රවි දසවැන්නේ දිග්බලව පිහිටීම මෙහිදී ශ්‍රී නාත යෝගධාරීන්ට අමතර බලයක් ගෙන දෙන බව නිසක වශයෙන් පවසන්න ඕන. ධාර්මික දිව්‍යතා ගත කරන මෙම යෝගධාරීන් ආගම දහමට දැඩිසේ භක්තිමත්ව ගත කරන අතර අවංක සත්‍යවාදී අය විදි කිව්වොත් නිවරදී. යුක්තියට හා සාධාරණත්වයට දිවි හිමියෙන් සලකන මොවුන් සමාජයේ ඉමහත් පිළිගැනීමකට ලක්වන්නන් ලෙස සඳහන් කරන්නම ඕනේ. උසස් චරිතය චරිතවත් බවෙන් යුතු ශ්‍රී නාත යෝගයෙන් උපන් ජම්මීන් අල්ලස් ගැනීම් දූෂණ ක්‍රියා පිටු දකින යහපත් පුද්ගලයන් වන අතර පාපයන්ටත් පව්කම් කිරීමටත් ඉමහත් බියක් දක්වන පුද්ගලයන් විදිහට හඳුන්වන්න පුළුවන්. පුණ්‍ය ක්‍රියාවන්හි නිරත වන මොවුන් අනුන්ගේ දුකේදී විපදේදී දුක් වන්නන් වගේම දුකට පිහිටවන්නන් විදිහට හඳුන්වන්න පුළුවන්. උතුම් පුද්ගලයෙක් ලෙස සමාජයේ ගරු බුහුමන් ලබන මෙම යෝගධාරීන් තම බිරිඳ සැමියා හා දුව දරුවන් සමග සතුටින් සාමදානයෙන් හා ප්‍රීතියෙන් ප්‍රමෝදයෙන්
යුතුව ජීවත් වන බව එක හෙලාම පැවසිය යුතුමයි. කොතරම් පහත් අඩියකින් ජීවිත ගමන ඇරඹුවද උපන් තත්ත්වයට වඩා කිහිප ගුණයකින් උසස් තත්ත්වයට පැමිණීමට ශ්‍රේෂ්ඨත්වය කරා කෙමෙල් ළඟාවීමට මෙම යෝගී යෝගධාරීන්ගේ පවතින විශේෂත්වයක්. සුප්‍රි බලවතුන් හා කෝටිපති ධනවතුන් බිහිකරන මෙම ශ්‍රී නාථ යෝගය තුළින් රජුන් හා සමාන කළ හැකි පුද්ගලයන් බිහිවන බව ඒ කාන්තියම කිවිදුමයි. මහා මොලකාරීන් බුද්ධිමතුන් රාජ්‍ය සේවයේ දෙවන්තීන් හා ගණිත මිනිත ශාස්ත්‍රයන් විශාරදීන් මෙම යෝගයෙන් අසි ආසිරි ගැන්වූ මහා ඍෂිවරුන් මෙම යෝගයෙන් උප්පත්තිය ලබනවා. මීට පෙර ශ්‍රී නාථ යෝගයේ ඇතිව දනු ලක්ෂණයෙන් උපත ලබා සිටින සියලු ජම්මීන් හටද මෙම යෝගය බල පවත්වන දින 12 තුල සැප සතුට වාසනාව සහ සෞභාග්‍යයේ සපිරි අසිරිමත් කාලයක් උදාවනු ඒකාන්තයි. එම නිසා ඔබ දනු ලක්ෂණ හිමියෙක් නම් මෙම යෝග බලයෙන් උප්පත්තිය ලැබුවාදයි විමසා බැලීම වටිනවා. මෙවැනි ලග්න පලාපල දිනපතා දැනගැනීම සඳහා අපගේ YouTube චැනලය subscribe කරන්න අප දාන ලග්න පලාපල එසනින් ඔබේ ළඟටම ගෙන්වා ගැනීම සඳහා සීනුව උපත්ම ක්‍රියාත්මක කරන්න ඔබ සියලු දෙනාටම සුබදායක වාසනාවන්ත කාලයක් උදා වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.